ඉතින් අද අපි ඔගලන්ට වෙනස්ම එපිසෝඩ් එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. මොකද කතාව බලන බොහෝ දෙනෙක් මේ වෙද්දි කතාව සිද්ධ වෙලා තියෙන දේවල් අනුව කතාවේ ඉදිරිය මොනවයි මොනෝ වේද කියලා හිතා ගන්නවත් බැරුව ඉන්නේ. මොකද අසේනි මහේට ආදරය කරන බොහෝ පිරිසක් බලන් ඉන්නේ අසේනිගේ මහේගේ ආදරයට ඉදිරියේදී කුමක් සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම මහේලට හැමදාම දුෂ්ටකම් කරන කල්පන හැමෝටම වැඩි හොඳින් ඉන්නේ කොහොමද කියලා කාටවත්ම හිතා ගන්න බැරුව ඉන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට හැමදාම බොරු වංචා කරන කල්පනලා වගේ මිනිස්සු හැමදාම ජීවිතේ ජය ගන්නවා. ඒ වගේම ඒ වගේ මිනිස්සුන්ට තමයි යන යන තැන හරියන්නේ. ඉතින් මෙන්න මේ මතේ කතා බලන බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් මේ වෙද්දී සිද්ධ වෙලා තියෙන දේවල් නිසා කල්පනගේ පැත්තට වැඩි වාසියක් තිබුණාට ඇත්තටම මේ රෙජිස්ට්‍රේෂන් එක නවතින්නේ කොහොමද කියලා අද අපි ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා. ඉතින් අපේ වීඩියෝවත් එක්ක දිගටම රැඳී සිටින්න. අපගේ නාලිකාවට ඔබ තවමත් අලුත් කෙනෙක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ තියෙන බෙල් බටන් එකත් ඕල් දාලා තියාගන්න. එවිට ඔබට පුළුවන් වේවි අපි දිනපතාම කියන වීඩියෝ පාසුවෙන්ම නැරඹීමට. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති කිය පාරත් කල්පනකේ අසෙනිගේ රෙජිස්ට්‍රේෂන් එකට සිද්ධ වුණේ මොකද්ද කියන එක. ඉතින් ඇත්තටම ඒ පාරත් කල්පන ඔන්න මෙන්න හිටියේ අසෙනිව මැරි කරන්න. ඉතින් එහෙම හිටියේ තමයි කලලාගේ සෝ එක බලන්න මහිලත් එදා රෑවෙලා යන්නේ. මොකද ඒ වෙද්දී මහිලටත් ඉන්වයිට් එකක් ලැබිලා තියෙනවා කලලාගේ සෝ එක බලන්න. ඉතින් එදා සෝ එක බලන්න අසෙනිටත් යන්න පුළුවන් වෙනවා. හැබැයි ඉතින් එදාත් අද වගේම සෑහෙන හිතේ කනස්සල්ලෙන් තමයි අසෙනි සෝ එක උනත් බලන්න යන්නේ. මොකද ඊට පහුවෙන්දලා තමයි කල්පනගේ එන්ගේජ්මන්ට් එක තියෙනවා කියලා අසෙනිගේ තාත්තා අසෙනිට කියලා තිබුණේ. කොමාරි තින් මහිලගේ සෙට් එකේ ඉන්න තැනට අසෙනි කොමාරි එනවා. පස්සේ තින් ඒක දකින කල්පන මහේ අසෙනි ඉන්න තැනට එන්න හදනවත් එක්කම තමයි කල්පනට පිහිපාරක් අනින්නේ. ඉතින් එදා ඒ පිහිඇනුම සිද්ධ කළේ කවුද කියන එක අදටත් අපි රහසක්. හැබැයි ඉතින් කතාව මුලින්දම බලපු අය දන්නවා ඒක සිද්ධ කළේ කවුද කියන එක. කොමාරි තින් කල්පනට මේ පාරත් සිද්ධ වෙන්නේ ඒ හා සමාන දෙයක් කියලා බොහෝ දෙනා විශ්වාස කරනවා. ඉතින් කතාව මුලින්දම බලන ප්‍රේක්ෂකයෙක් හැටියට අපිටත් ඉතින් විශ්වාසයක් තියන්න පුළුවන් බොහෝ වෙලාවට ඒ වගේ දෙයක් වුණා සිද්ධ වෙන්න පුළුවන් කියන එක.